අවලදී දැනගත් දහම් කොටස් ටිකක් බොහොම වැදගත් විදිහට වටහාගෙන තිබුණා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය, මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචනේ අද කියන්නේ. ඉතින් ඒ වචනේ නියම අර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොකද්ද කියලා අපි විග්‍රහ කරලා ඒක දැනගත්තා. ඒ වගේම කර්ණීය මත සූත්‍රයේ නියම අර්ථයේ යථාර්ථයෙන් ඒක හොඳට හේතුඵල ඇතුව තේරුම් ගත්තා. එතකොට ඒ වගේම ඒ තේරුම් ගැනීම තුළින් ඒ වගේම ආනාපාන සතිය පිළිබඳවත් එක්තරා විස්තරයක් අහලා තේරුම් ගත්තා. දැන් ඒ තේරුම් ගැනීමේදී අපි අර කැතනක් තිබුණා ආනාපාන සතිය කියන එක ඕන තැනකදී වරන්න පුළුවන් යන්නේන කරන කියන කතා කරන කතා නොකරන හැම දෙයකදීම පහ කළ යුතු දැනෙන පහ කරනවා අසුරු කළ යුතු දැනගෙන අසුරු කරනවා කුමක් අසුරු කළ යුතුද කුමක් පහ කළ යුතුද යම්කිසි අවිද්‍යා තෘෂ්ණා සහගත වැඩ පිළිලක් ඇද්ද පහ කළ යුතුයි. කුසල මූල පත්‍යා සංඛාරා කියලා පෙන්වන්නා වූ යම්කිසි සාසනික මාර්ගයක් ඇද්ද නිවන් අවබෝධ කරන මාර්ගයක් ඇද්ද අසුරු කළ යුතුයි. ඉතින් මේකෙදි එකතැන වෙලාන්නත් පුළුවන් එකතැනද වඩනවා කියලා කියන්නේ එතෙන්දි කර්මස්ථානීයට ওই දෙකම අඩංගු වෙනවා. ලෝකේ ආදීනව දැනගන්න පැත්ත සීකරන කොට්ටාසය පහ කළ යුතු සීකිරීම. නිවනේ ආනිසංස පෙන්වන කොට්ටාසය ඇසුරු කිරීමට සුදුසු කොට. දැන් ලෝක අනාතයි නිවනම නාතයි කෙටි කර්මස්ථානය. දැන් ලෝක අනාතයි කියලා සීකරන ලෝකේ ආදීනව සී වෙනවා. එතකොට වෙන්නේ ලෝකයේ පිළිබඳ තියෙන බලාපොරොත්තු පහ වෙන එක. අන්න පස්වාස ධර්මයේ. නිවනම නාතයි කියනකොට නිවනේ ආනිසංස දකිනවා. ඒක සීකරනට ආස්වාස ධර්මයේ. එන ආසාස ධර්මයක් පස්සාස ධර්මයක් ඔය කර්මස්ථානයේ තියෙනවා. එන එකෙන් නම් වට කොට ආනාපානය වැඩින්න ඔය විදිහටයි. එකෙන් නම් කර්මස්ථානයක් වඩනකොට ආනාපාන දෙකම වැඩින්න ඔය ක්‍රමයට. දෙකෙන් හුස්ම නෙමෙයි. ලෝක අනාතයි නිවනම නාතයි. ලෝක අනාතයි නිවනම නාතයි. ලෝක අනාතයි කියන්නේ පස්සාස වෙන එක කියනවා. නිවනම නාතයි කියන්නේ ආසාස වෙන දහම වෙනවා. එන අවතරක් තියෙන ධර්ම ආස්වාසය සහ ධර්ම පස්සාසය. අධර්ම පස්සාසය සහ ධර්ම ආසාසය. ලෝක අනාථයි නිවනම නාථයි කියන පදේ තියෙනවා. මෙන්න මේ කර්මස්ථානෙ එකතිනා වඩන කොටත් අරගන්නේ කොහොමද? ඉතින් ඔකත් තේරුම් ගන්න ඕනේ. ඒතර එකතිනා වඩන්න පුළුවන් ඔය ක්‍රමෙදී. යන්නේ කතා කරන කතාවකට ආදී වැඩවලදී මම කරන්න කියන හිතන දේවල් රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනවාද කියලා තීහ කළා. ඒක රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙනනම් අවිද්‍යාව තෘෂ්ණාව සහගතයි කියලා දැනගෙන. ඒවා පහ කළ යුතුයි කියලා ඉතින් නිගමනය කරනවා. හැකි අවස්ථාවේ පහ කරගන්නවා. පළමුව සිද්ධ කරන්නේ නිගමනය කරගන්න එක. දෙවෙනි අවස්ථාවේ 11 අවස්ථාවේ පහ කරගන්නේ. දැන් මේකදී අපි දකින්න ඕනේ සෝතාපන්න වෙනවයි කියන්නේ ඉස්සෙල්ලාම දැකීම පහල කරගන්නේ. දකින්නේ මොනවද? ධර්මයේ ධර්මයේ හැටියටත් අධර්මයේ අධර්මයේ හැටියටත් ඉස්සෙල්ලා දකින්න ඕනේ. අන්න දැක්කහම කියනවා දහම් ඇස පහල වුණා. ඉතින් ওই විදිහට බලාගෙන යනකොට බණ අහන වෙලාවක තමයි ඔක සම්පූර්ණ නියම සිද්ධිය තමයි අහුවෙන්නේ. අවශ්‍ය අංග සම්පූර්ණ වෙන්න ඕනේ. අංග සම්පූර්ණ වෙනවා කියන්නේ දැන් සෝතාපන්න වෙනවා කියන අවස්ථාවේදී ඒ දැනතර ලැබෙන්න ඕන කල්යාණ මිත්‍ර සම්පත්තිය. සද්ධර්ම ශ්‍රවණය. හරියට නිවන් දැකින ධර්මයේ ශ්‍රවණය වෙන්න ඕනේ. එතකොට ඒ වගේම යෝනිසෝ මනසිකාර්ගේ නුවණින් මෙනෙහි කිරීම. අනික තමයි සෙන සම්පත්තිය නැත්නම් තමන්ට හේතු වාසනාවන්ත අවස්ථාවක් ලැබිලා තිබෙන්නේ. ඔය කියන කාරණා හතර තියෙන අවස්ථාවකයි කෙනෙක් සෝතාපන්න වෙන්නේ. සෝතාපන්න කියන එකේ අර්ථ තියෙනවා මෙහෙම. සෝත හේවා ශ්‍රවණයෙන් පැමිණෙන කියන අර්ථයෙන් සෝතාපන්න කියනවා. උදේ මේක එකක්. සෝතේ කියලා කියන්නේ අපි පුරුදු වෙලා තියෙන සසර ගමනේදී. සෝතයක් හා සමානව ජලාශයක් සමානව ගලාගෙන යන පහත් පැත්ත. ඒ පහත් පැත්තට ගලාගෙන යන එක උඩ පැත්තට හරවා ගත්තාම සෝත ආපන්නයි. ආවසු හැරෙවා කියන එක. ඒ සෝතාපන්න එක වචනයක්. සෝත ආපන්න තව වචනයක්. ඒ දෙපැත්තෙම දහම අර්ථය එනවා. සෝතයක් ආපස්සට ගන්නවා හා සමානයි කියන එක සෝත ආපන්න. සෝතා පන්න කිව්වා. සෝතයක් හා සමානවන්නා වූ නැත්නම් සෝතේට පැමිණෙන කියන එක. සෝතයෙන් පැමිණෙන. ශ්‍රවණය තුළින් පැමිණෙන. ওই දෙකෙන්ම සෝතාපන්න කියන වචෙන්ද අර්ථ ගන්න පුළුවන්. සෝත යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයේට නමකි. එන බුදුරජාණන් වහන්සේම දෙලා තියෙන දෙයක්. සාරිපුත්ත සෝත සෝත කියන කුමක් වෙන්නේ? කුමක් නිසා සෝත කියනවාද? ස්වාමීනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සෝත කියනවා. සෝතාපන්න සෝතාපන්න කියන කුමක් නිසා සෝතාපන්න කියනවාද? බුදුරණන් වහන්සේ අහනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැමිණුණ හේයින් සෝතාපන්න කියනවා කියලා උන් ඉදරේ සැබෑ සම්ප්‍රිය උත්තරයක් දුන්නා. දැන් හරි වැදගත්. ඒකට අපිට දැන් තෙල දහමීම සෝතාපන්න කියන්නේ මොකද කියන එක උත්තරේ ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පැමිණුණා අර්ථයෙන් සෝතාපන්නයි කියනවා.
මෙන්න ලේසිම පහසුම ක්‍රමේ තේරුම් ගන්න. දැන් අපි දකින්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් වුණොත් අන්න අපිට සෝතාපන්න කියන தත්ත්වය කියන්න පුළුවන්. දැන් අපිටම කෝක ඇතුළත් වෙන්නේ කොහොමද කියලා අපිට ප්‍රශ්නයක් එනවා. දැන් යමක් අපිට එපාන අපිට ඒකට ඇතුළත් වෙන්න ඕන කියලා හිතෙනවාද? හිතෙන්නේ නැහැ. යමක් අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ත නම් ඒක අපිට වැටහුණා නම් මම තවත් ඒකට ඇතුළත් වෙලා වැඩක් නැහැ. ඔය අදහස එනවා. එහෙනම් දැන් මට ඕනේ ඒකෙන් ඉවත් වෙන්න නම් අත්හැරෙන්න නම් නොයල්ෙන්න නම් මිදෙන්න නම් ඒ පිළිබඳව දැන් චන්දරාගයක්වත් බැඳීමක් තිබුණා නම් ඒ මුලාසහගත වැඩ පිළිවෙලේ මට ඕනේ ඒකෙන් අත්හැරෙන්න මිදෙන්න නොයල්ෙන්න කියලා අදහස ආවෝ. නිවැරදි පිටිය අනේ. දැන් එයා පැමිණලා තියෙන නිවැරදි නේද? දැන් එයා දැන් දැන් එයාට පොඩ පැහැදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ ඉතින්ද පත් වෙන්න දැන් යා නිකන් නෙමෙයි නිගමනිය ආ මම දැන් යම් ලෝකයේ අනිච්ච වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකෙයි මට අල්ලන්න කිසිම වටිනා දෙයක් කිසි දෙනක නැහැ හොඳයි කියන නිගමනිය කරන් තැනක් නැහැ එහෙනම් මට දැන් නිගමනිය කරන් තියෙන්නේ ඒ අනිච්ච දුක්ඛ අනාත්ම ලෝකයේ පිළිබඳ යම් චන්දරාගයක් ඇද්ද ඔය චන්දරාගයේ අත්හැරීමක් නොයල්මක් මිදීමක් වීමෙන් ඒ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් මොකද හේතුව චන්දරාගයෙන් බැඳුනේ අනිච්ච දෙයක නම් දුක්ඛ දෙයක නම් අනාත්ම දෙයක නම් ඒකාන්තයෙන් මේ දුකට ප්‍රබෝධණය වෙන්න සිද්ධ වෙනවා ඒක අපිට කිසිම සැකයක් නැතුව දැන් තේරෙනවා එහෙනම් ඒ දුකට එන්න හේතුව චන්දරාගයෙන් බැඳුනොත් නේ එහෙනම් මට තියෙන්නේ චන්දරාගයෙන් ඉවත් වෙන එක එහෙනම් යම් මාස්සාවක මට චන්දරාගයෙන් ඉවත් වීමක් ඇත්නම් ඒම සාන්තයි ඒම ප්‍රණීතයි ඒකමයි නිවන දැන් ඔය අදහස එනවා දැන් ඔය අදහස තමන්ගේ විදිහට අනුන්ගෙන් අහගත්ත කෑල්ලක් කටපාඩම් කරන්නේ නැතුව ඔය දහම තුලින් Tamanට ඔය අදහස නැගුණා නම් ඔය නැගුණ කොට දැන් පටන් එයා නිවන දැක්කා දුටු නිවන් ඇත්තේ දැන් එයා දන්නවා යං කිංචි සමුදේ ධම්ම සබ්බන්තං නිරෝධ ධම්මං යං ධර්මයක් එක් වී උදා වෙනවාද සමුදේ කියන්නේ ඒකයි හටගත්තද කියවන හරියන්නේ නැහැ ඊට නම් හුඟක් ගැඹුරට වාර්තේ හොඳට පැහැදිලිව ගන්න ඕනේ යං ධර්මයක් සංහෙවත් සං උදය සමුදේ සං කියන්නේ යමක් එක්වීම සකස් වීම උදා වෙනවා නම් සකස් වෙමින් උදා වෙනවා නම් සබ්බංත ඒ සියල්ල නිරෝධ ධම්ම කවුම් ගහන්න වටිනේවා නෙමෙයි නැති වෙන සුළු කිව්වොත් වැරදි දැන් අපිට ඔයා ගන්නලා තියෙන්නේ යම් ධර්මයක් හටගන්නේද ඒ සියල්ල නැති වෙන සුළුයි අර්ථදී තියෙන්නේ හොමයි හටගත් යමක් වේද ඒ සියල්ල නැති වෙන සුළුයි ඔහුගේ අර්ථදී තියෙන්නේ දැන් ඇති නැති කියන වචන දෙකම අහ කරලා යථාභෝධය ලබන්නේ. ඇත යනු ඒකාන්තයක් නැති යනු ඒකාන්තයක්. මේ අන්ත දෙකෙන් මේ යථාභෝධය ලබන්න බැහැ. එන ඇත කියන එකෙන් නෙමෙයි අපි ගන්නෙ. සමුදය කියලා කියන්නේ. උදා වෙනවා. සකස් වීම උදා වෙනවා. නේද ගොඩ නැගෙනවා. ඇති දෙයක් කියලා ගත්තොත් තියෙන දෙයක් බාටපත් වෙනවා. ලෝකේ තියෙන දෙයක් කියලා ගත්තොත් අපි හිව වෙනවා එතන. පැවැත්මක ඇති දෙයක් කියන දෘෂ්ටියට වැටෙනවා. ගොඩ නැගෙන දේවල් හේතුඵල වශයෙන් ගොඩ නැගෙනවා. නිරෝධ කියන්නේ ඒවා සැරිසරන්න වටින්නේ. කවුම් ගහන්න වටින්නේ. දැන් හට ගන්න සියල්ල නැති වෙන සුළුයි කිව්වහම. ඔතනක ප්‍රශ්නයක් එනවා. දැන් අපිට මතක සටහනක් ආවා. දැන් ඕක කියන නාම ගෝත්‍ර. දැන් නාම ගෝත්‍ර නජීරති කියලා බුදුරණන් හසී දේශනා කළා. දිරන්නේ නැහැ නාම ගෝත්‍රගේ. දැන් හටගත් එකක් නෙවෙයි නේ ඉස්සෙල්ලා තිබිච්ච එකද මතක සටහනේ? පොතෙන්දී හරි අපි මොනවා හරි කියලා කරලා හිතලා ඉතින් ඕකේ තියෙන මතක සටහන්නේ අපි ඇතුළුනේ. අපි මතකේ රැඳුනේ. ඒතර මතක සටහන කියන්නේ ඇති වෙච්ච එකක් නේද? හටගත් යා අර්ධි හද හැදුන එකක් නේ. හේතුවක් නිසා ක්‍රියාත්මක සකස් වුන එකක්. දැන් මේ මතක සටහනට කියනවා නාම ගෝත්‍ර. ඔය නාම ගෝත්‍රය සංඥාව කියන්නේ ඒක ඒක ගෝත්‍රය අරමුණු කරලා ඊළඟ ඇති වෙන හිතත් එකහට ගන්න එක සංඥා කියන්නේ ඒ කියන්නේ මතක සංඥා නේද නාම ගෝත්‍ර පිළිබඳ සංඥාවල් එනවා සංඥාවෙන් තමයි නාම ගෝත්‍රයක් අපිට තිබුණ බව අතීත මතකයක් තිබුණ බව දැනගන්න අපි දැන් සංඥා සංඥා විරහිත වුණා නම් මේ වෙලාවේ අතීතය මතක් කරන්න බෑ ඉතින් අතීතය මතක් කරන්නේ දැන් අපි දැන් අතීතය අරමුණු කර කර දැන් ගොඩනගෙන සංඥාවලි හඳුනා ගන්න. එතන මෙන්න මේ අතීත මතකයන් කියන ඒවා.
නාම ගෝත්‍ර වලටයි දී. නාම ගෝත්‍ර දිරන්නේ නැහැ. එහෙනම් දිරන්නේ නැති නාම ගෝත්‍රයක් මේ ලෝකේ හටගත් එකක් තියෙනවා. හටගත් සියල්ල දිරනවා මැරෙනවා කිව්වොත් අර නාම ගෝත්‍රේ දිරන්නේ නැහැ. නාම ගෝත්‍රයේ සම්බුතිය. සම්මත තමයි හදගන්නේ. සම්මත වලින්මයි නාම ගෝත්‍ර මතක සටහන්නේ. දැන් නාම ගෝත්‍ර කියන්නේ මතක සටහන. දැන් බුදුරයන් අහතේ වෙන්නෝ දැන් අර පෙරවිසු කඳ පිළිවෙල දකින්න නුවණි. මම පෙර මෙබඳු ආකාර වන්නා වූ මෙබඳු අධ්‍යවක මෙබඳු තැනක ඉපදිලා හිටියා. මෙබඳු ආකාර කෑම බීම ගත්තා. මෙබඳු විදිහට කතා කළා. මෙබඳු නෑදෑ පිරිසක් හිටියා. එදෙන්ට එන්නේ ඉතලම ඊට ඉතල හිටියේ මෙන්න මෙබඳු අධ්‍යවක. ඊ අධ්‍යවේ මගේ නම මේකයි. එතන මගේ ගෝත්‍රයේ මේකයි. මම මේ විදිහට කෑවා බිව්වා. මෙහෙම පිරිසක් ඇසුරු කළා. මෙහෙම භාෂාවක් කතා කළා. මෙන්න මේ විදිහට ඊට ඉතල අධ්‍යවක් තිබුණා. ඔන්නෝම බලාගෙන යනවා අනේක විද නාම ගෝත්‍ර සී කරනවා කියලා. දැන් නාම ගෝත්‍ර කියන්නේ ඒවට නාම ගෝත්‍ර කියනවා පින්නන්න හොඳට පැහැදිලි දෙයක් ඒ දීගනිකයි තියෙන්නේ විග්‍රහ වෙලා. අන නාම ගෝත්‍ර කියන්නේ මොනවද කියන්නේ ධර්මයේ තුලින් පැහැදිලි කරලාමත් තියෙනවා. එහෙනම් මේ නාම ගෝත්‍ර කියන්නේ අපි විසින් කරන්න කියන හිතන වැඩ පිළිවෙලකින් හටගත් ඒවා. ඉතින් හටගත්ත හැම දෙයක්ම දිරනවා වැඩසිනවා කියලා කිව්වනම් නාම ගෝත්‍ර නජීරති කියන ධර්මයට ගැලපෙන්නේ නැහැ. එහෙනම් මේ බුදු දහම තුල නොගැලපෙන දෙයක් තියෙන්නේ බෑ. අන්න ඒකයි කාරණා. ඉතින් අපි ඒක නිසා හැමදේම දකින්න ඕනේ බුදු දහම විනාශ වෙන්නත් බෑ. අරිහතුන් වහන්සේලා විසින් මහරහතන් වහන්සේලා විසින් එදා පවත්වපු ඒ වගේම ඒ විදිහට ගෙනාවු සත්‍යයේ දැක්ක සත්‍යෙ මිස බොරු නොකියන උන්වහන්සේලා විසින් සත්‍ය අවබෝධ කරපු පිළිපිලිණ ව්‍යාපාර මහරහතන් වහන්සේලා පෙන්නපු ධර්මයේ දුල අපිට එකපාරට විශ්ලේෂණය කරන්න කරන්න විදිහින්ද බෑ. ඒක හරි වයන්නේ අපි කොතනද අපි එහෙම කරන්නේ. ඉතින් අපි හැමදේම බලන්න ඕනේ. ඒක පරස්පර විනා අපිට පේන්නේ ඇයි? නාම ගෝත්‍ර විරණෝ දැන් සියල්ල දිරනවා මැරෙනවා කියලා ගත්තොත් එහෙම නාම ගෝත්‍ර නැජිරති කියන එකට ඒක රහු වෙන්නේ නැහැ. හටගත සියල්ල නැති වෙනවා සුළුයි කිව්වොත් එහෙම. නාම ගෝත්‍ර නැජිරති කියන්නේ ගැලපෙන්නේ. එහෙනම් මොකද එතන කියෙවෙන්නේ කියලා බලන්න ඕනේ. අර රෝධ ධර්මයි නිරෝධ ධර්මයි තෝරා ගන්න ඕනේ. රෝධ නැති ධර්ම වලට කියනවා නිරෝධ ධර්ම. රෝධ ඇති ධර්ම වලට කියනවා රෝධ ධර්ම. නිරෝධ ධර්ම කියන එක අපි ළඟ භාවිතා වෙලා තිබුණා නම් අපිට රන්නේ එන්නේ නැහැ. නිරෝධ ධර්ම කියන එක විතරයි භාවිතා වෙලා තිබුණේ. හැබැයි රවුම් ගහනවා කියන එකක් අපි ළඟ භාවිතා වෙලා තිබුණා. රවුම් ගහන්න එපා කියන එකත් අපි දන්නවා. ඔව්. රෝන්ද යනවා. අන වචනයක් තියෙනවා. රෝන්ද යනවා කියන. රෝ අන්ද යනවා රෝන්ද යනවා. රෝ කියන්නේ සැරිසරාගෙන යනවා. අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් බැහැපු වැඩ පිළිවිලි තුර සැරිසරනකොට අන්ධයා වාගේ යනවා. රෝ අන්ධයාම රෝන්දයා. අන වචන නිරුක්තිය හැටියෙන් බලා ගන්න ඕනේ. අන සැරිසරනාට වවුන් ගහනවාට කියන වචන තමයි රෝන්දි. දැන් ඕක නිරෝ කරන්න ඕනේ. රෝ නිරෝ කරන්න ඕනේ. දැන් රෝධ නිරෝධ කරන්න ඕනේ. අන නිරෝධ කියලා කියන්නේ සැරිසරන්නේ නැහැ. සැරිසරන්න වටින්නේ නැහැ කියලා දැනගත්තා. යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනත්ත නම් ඒ තුලින් ඒ ටිකනම් විද්‍යාමාන වෙන්නේ ලක්ෂණ තුන ඕකනම්. ඒ බඳු වන්නා වූ ලක්ෂණ තුලක් මිසක් වෙයින් කියලා බාහිර දෙයක් ඒ තුලින් එන්නේ නැත්නම්. ඒව අපිට රවුම් ගහන්න වටිනේවා නෙවෙයි. අපිට සැරිසරන්න වටිනේවා නෙවෙයි. හොඳයි කියකේ ඒ මතේ ගියොත් අපිට තව තවත් මුලාවටපත් වෙනවා දුකටපත් වෙනවා මිසක් වැඩක් වෙන්නේ නැහැ. අනාතයි. අන්න ඕක දැනගන්න. අන්න ඕක දැන ගැනීම තමයි සෝතාපන්න පුද්ගලයාගේ ලැබෙන අදහස. අවබෝධය. අන්න ඔය දන්නාකම නිසා තමයි අපි හිතාගන්නේ අතන හොඳයි මෙතන හොඳයි කියලා. ආත්මීය වශයෙන් දෘෂ්ටි ගන්නෙ මොකද ඔය හොඳයි කියන නිගමනේ තියෙනවා. යම් දවසක ඔය නිගමනේ අපෙන් අහකුණා නම් අපි ආත්ම දෘෂ්ටියකින් බැඳෙන්න හේතුවක් නැහැ. ආත්මයි කියලා ගන්න වටිනා දෙයක් මේ ලෝකේ කොතනද තියෙන්නේ කොහෙද හටගෙන තියෙන්නේ ඒක මුලාවෙම වචනයක්. ආත්මයි කියන යම් සම්මතයක් ඇත්නම් යම් කෙනෙක්ගේ මේ ලෝකේ හරයක් තියෙනවා වැදගත් දෙයක් තියෙනවා වෙනස්ම වෙන දෙයක් තියෙනවා හොඳ දෙයක් තියෙනවා පිහිටන්න යහපත් දෙයක් තියෙනවා මේ ආදී වශයෙන් ගත්ත අදහසක් නිසා තමයි අපි හරවත් දෙයක් අරගන්නේ. අපි බලාගෙන යනකොට මේ ලෝකේ පවත්වාගෙන ඉන්න පැවැත්මක් තුල තියාගෙන ජීවත් වෙලා ඉන්න ගැළපෙන හරවත් දෙයක් තියෙනවද අහගුණා. එහෙම හරවත් දෙයක් අපි කිසි දිනක නොදකින්න ඕනේ ධර්මානුකූලව. හරයක් තියෙනවා වගේ පේනවා. ඒ හරිය මොකද්ද කියලා දකින්න ඕනේ. සමහර වෙලාවට අපිට එක තැනකින් තව තැනකට යාමට ආධාරකයක් හම්බ වෙනවා. තව තැනකට යාම වැදගත් නම් ආධාරකේ වැදගත් වෙනවා ඒ නිසා. දැන් ලිදට වැහලා ඉන්න මිනිහට මඩ ගෑවිච්ච කුණු ජරා ගෑවිච්ච කබියක් තියලා අහු වෙනවා ලිදේ ගොඩේ ඉන්නේ කොහොමද කියලා කල්පනා කරගෙන ඉන්නකොට.
දැන් එහාට මෙහාට යනවා මට තව තව යනකොට ජයනවා කකුලට අහු වෙනවා මොකක්ද ඇදලා බලපුවම කමයා හරි සන්තෝෂයි මොකද උඩ උඩ තියෙන මුලක් හරි කඩක් හරි තියෙනවා පේනවා දැන් එයාගේ උපක්‍රමයක් මතක් වෙනවා මේ කමේ අහු වුණා දැන් මේක උඩ ගහලා කොහොම හරි මැද ගහලා කොටීට දාගත්තු කමේ ඉල්ල ගොඩට ඇහැයි ෂා හරි වටිනා දෙයක් අහු වුණා එයා සතුටු වෙනවා හැබැයි කුණු මඩේ තිබිච්ච කමේ වල වටිනාකමක් කමේ වශයෙන් නැහැ ඒකේ තියෙන කුණු මඩම තමයි ගැවිලා තියෙන්නේ ඒ වුණාට එයාට ඒක සතුටු වෙන්න හේතුවක් වුණේ කමේ ඕන හින්දා නෙමෙයි කමේ නිසා ගොඩේ ඉන්න පුළුවන් නිසා මෙන්න මෙයාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ ධර්මයේ තෙල්ලින්ද යන්න එපා ධර්මයේ වටිනවා කියලා එල්ලෙන්න යන්න එපා මේ ධර්මයේ හොඳයි මොකක් නිසාද නිවන්තය නිවන් දකින්න සුදු වැඩක් නිසා නිවන් දකින්න මග නිසා මෙන්න මේ නිසා ධර්මයේ පිළිපදවත් නොවැළි ඒකෙන් ගන්න වැඩේ ගන්න මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙන්න මේකත් අපි තේරුම් ගත්තා නම් අපි දන්නයි ධර්මයේ තෙල්ලෙන්න දෙයක් නැන්නා මොකේ දෙල්ලෙන්න තියෙන වටිනා දෙයක් පරිසරණ ටිකක් නැහැ දැන් ධර්මයේ තියෙන්නේ මාර සරිසසලා ඉඳලා නෙමෙයි මේකෙන් ඒ උඩ වෙන්නේ කුල්ලූපමං ඔබිකවි ධම්මං දේශිස්සාන්ති නිස්සරණත්තානෝ ගහනත්තා මහණින් මේ ධර්මයේ පුරුවට උපමා කරනවා ඊතර වෙන්න විසා කල්ලා ගන්න නෙමෙයි පින්නෙත් ඔන්න ඕකයි ඉතින් ඒ ඔන්න ඕක අපිට හරි වැදගත් වෙනවා මොකද අපි හුඟ වෙදීනේ බලාපොරොත්තු වෙන නිවන් දකින්න ධර්ම මාර්ගයේ හම්බුනාම තවත් ධර්මයේ පස්සේ යන්නේ මොකද ඒක ධර්ම රතියක හැටි ඒකත් හරි ආස්වාදයි ඒ ආස්වාදයේ නිසාම ධර්මයේ හොයලා අර වැඩි පැත්තකින් තියා ධර්මයේ පස්සේම යනවා එක එක ප්‍රශ්න විසඳෙමින්ද ඒ පස්සේම යනවා අන්නේ ඒකයි ගුරුව කරේ දෙන එයා නවතර වහිනවා වගේ වැඩ ඉතින් මෙන්න මේක ඉතින් අපි දකින්න මේ ලෝකයේ තුල අල්ලගන්න කිසිම සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පසදී අත නිබ්බින්දිතේ දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය යන විසුද්ධි මාර්ගය සියලු ධර්මය අනාත්තයි කියලා යම් දසක ප්‍රඥාවෙන් ස්පර්ශ කළා අන්නේ ඉදාට දුකෙන් ඉදහත් වීමට මාර්ගය පෑදෙනවා මෙන්න මේ ටික අපි දකින්න ඕනේ ඉතින් ওই ටික හරි අනිත්‍ය දුක්ඛ අනාත්ත හරියට තේරුම් ගත්තා නම් ඊට පස්සේ අපිට නිගමනයක් එනවා එහෙනම් මොනව අල්ලන්නද මොනව රවුම් ගහන්නද මොනව හොඳයි කියලා මම නිගමනය කරන්නද නිගමනය කරන්න බෑ අන්නේම නිගමනයක් එනවා දැන් අපි අහනවා උපමාවක් වශයෙන් ගත්තොත් ඉතින් නිගමනය කියලා ආසාවයක් නැහැ අපි අපිට එපා කියලා නිගමනය කරනවා ආසාවයක් නැහැ ආසාවන් නිසා අපිට සිද්ධ වෙනවා ඒ දෙන ඇසුරු කරන්න හැබැයි ඇසුරු කෙරුවට අපි දැන් දෘෂ්ටියකින් යුක්තව නෙමෙයි ඇසුරු කරන්නේ මෙන්න මේසක් කියන දෘෂ්ටි විපරීතවයි ඇසුරු කරන්නේ සෝවාන් පුද්ගලයා ඔව් අන්නේ කියන්නේ අල්ලන්නේ නැතුව එතෙන්දී අපි දකිනවා මේක හොඳ නිසා නෙමෙයි නැතුව බැරි නිසා අයි නැතුව බැරි ඒකත් හේතුවක් තියෙනවා දැන් මදුරුවේ කෑවට පස්සේ කහනවා ඉන් සුවද සුවේකුත් දැන්නා ඉන් ඒතර අපි තව මදුරුවේ කෑන සුව නම් කහ කහ ඉන්න කැමතිද කියලා උත් කැමති කියන්නේ දැන් මදුරුවා කහ මදුරුවා ඇවිත් බින්දට පස්සේ කහපු ඉඳ කැහුවා අයි කැන්නේ හනිපයි ඒ මදුරුව කහ මේ අබිද්දහම කහන එක තනියම වෙනවා තව මදුරුවෙක් කවා ගන්න කැමතිද කහ කහයි ඒ කහන එක තනියමයි කියන්නේ අපි එහෙර උත්තරයක් දිනවා දැන් දඩියක් තියෙනවා කහන මොකද කහන්නේ හරි තනියපයි කහනකොට අනික කටේ හදාගත්තන තවත් දඩියක් කහ කහ ඉන්න පුළුවන් තවත් තනියප දෙකක් නේද දැන් මෙහෙම කිව්වොත් අපි පිළිගන්නවා අපි මේ තනියපයි කියන වචනේ පිළිගත්තා ඉතින් නැවත ඒක ඉතින් අපි ඇලුම් කළේ නෑ මේක මොකද වටිනා දෙයක් කියලා මෙන්න මේ වගේ මේ සතර ගමන කියන්නේ මේ අධ්‍යව කියන්නේ දදයක් හා සමානව තේරුම් ගත්ත පුද්ගලයා. අර කියන දදී කැහිල්ලට දදී කහනවා වගේ පංචකාම කැහිල්ලක් තියෙනවා මේ ශරීරයේ. මොකද හේතුව? මේ ශරීරයේ ඇතිවිලා තියෙන මුල හේතුවක් තියෙනවා කාමාවචර හිත. පෙර භවෙදී මේ ප්‍රතිසන්දියකින් මිනිත් ප්‍රතිසන්දියකින් උපන්නේ. ඒ ප්‍රතිසන්දියට හේතුනේ කාමාවචර වන්නා වූ කුසලය. කුසල කියන්නේ කාමාවචර සුචරිත ලෞකික කුසලය. අනේ බවාංග පාටපත් උනේ එතනින්. දැන් මෙතෙන්දි දකින්න ඕනේ බවාංග හිත කියන එකයි බවාංගයයි දෙකක්. බවාංග හිත කියන්නේ දෙවෙනි අවස්ථාව. දැන් බවාංගයයි බවාංග හිතයි දකින්න ඕනේ. අන්න භවයට අංග උනේ බවාංගයි. අර අන්නේ ඒකයි. මේ අවශ්‍යතාවය නිසා ගොඩ නැගුණු ශක්ති විශේෂය තමයි. අන්නේ ඒකයි. මේ ශක්තියයි යන්නේ. ශක්තිය හිත නෙමෙයි. ගතත් නෙමෙයි. හිතක් ගතක් නිපදවන්න මුල් වෙන්නේ ශක්තිය විසින් දෙන වැඩ පිළිවෙල. අන්නේ. කර්ම ශක්තිය. කර්ම ශක්තියේ ස්වභාවයක් තියෙනවා. සතර මහා භූතයන් ඇතුලේ නම් අපි ජීවත් වෙන්නේ මේ කර්ම ශක්තිය ගොඩ නැගුවේ. සතර මහා භූතයෝ ඒකට ආකර්ෂණය වෙලා ඊට අනුකූල දේ ගොඩ නගපුවාම ගතයි හිතයි දෙක හතරෙන් මුලා වුනවා.
අනේ ඇසයි රූපයයි හටගෙන චක්කු විඥානේ හට ගැනීමෙන් පුරියේ ජාති ප්‍රත්‍යයෙන් ඒක කරනවා. අන්න ඔය යම් දිනක ඕක කියන චුතිය. ආයි හරියක් ඉවර කරන්නේ මතුරියක් හදාගෙන තියෙනවා මතු ආයි වේගයක් නිකුත් කරපු බලවේගෙට ආයි අහු වෙනවා. ඒ වේගයේ ශක්තිය තියෙනකන් ඒකට යනවා. ඒක අවසානට චුතියක් නෑ. දැන් හුඟ දෙනෙක්ගේ මතයක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. හැම කෙනෙක්ම මරණයක් මරණයක් පාසා චුතියක් එනවා කියලා. දැන් හැම කෙනෙක්ම මැරෙන මැරෙන මොහොත පාසා චුත වෙන්නේ. දැන් මේකත් හරි ගැඹුරු තැනක්. නේ නේ දැන් අපි ක්ෂණික මරණ කියන්නේ දැන් මේ මොහොතේ ක්ෂණික මරණ තියෙනවානේ අපිට. ඒක නෙමෙයි. දැන් කෙනෙක් කොහොම හරි වයසට ගිහින් හරි ඉඳලා මැරෙන වෙලාවක් තියෙනවානේ. ඒ සියලු මැරෙන්නා වූ සියල්ලෝ ඒ වෙලාවේ චුත වෙනවා නෙමෙයි. ඔකේ දැන් කර්මජ මරණය කියන එකයි චුතිය කියන්නේ. ඒ අපි මරණාසන්න මොහොතේදී අපිට කර්ම දැන් මෙහෙම කියවනේ කර්මක්කේ මරණ ඒ වගේම ආයුක්කේ මරණ උභයක්කේ මරණ උපච්ඡේදක මරණ මේ කර්මක්කේ මරණයක් වුණොත් හරි උභයක්කේ මරණයක් වුණොත් හරි තමයි චුතියක් එයාට හටගන්නේ. උභයක් කියන්නේ කර්ම ශක්තියක් ඉවරයි ජීවිත කාලය ඉවරයි. ඒක උභයක්ක මරණ. එහෙනම් කර්ම ශක්තිය අවසානයේදී චුතියයිල ප්‍රතිසන්දියක් අල්ලන්න ඕනේ අවිද්‍යා තෘෂ්ණා තියෙනවා. ඒ කර්මක්ෂය වුණා නම් මේ ජීවිතේ තව පවත්තන කල් තියෙනවා. ඒත් හાર્ට් ඇටැක් කියන එකක් හැදෙන්න නැරෙන්න ඕනේ. සුද්ධිරය කරුණයි. කය පවත්තන්න බැහැ හිටිකම මැරලා යනවා. මොකද කර්මක්ෂය වුණා. අනේ කර්මක්ෂය විලා අවසානයේ තමයි බොහෝ පෙරම ප්‍රෙෂර් කියන්නේ හાર્ට් ඇටැක් කරකමයේ කියන එක හුඟක් හදගන්න තරුණ කාලේ කර්මක්ෂය වෙන්න දිනවා. දැන් එයා කර්මක්ෂය වුණා නම් එයාට අවිඥාලාභීෙක් වෙලා හිටන් සතර ඉතිපාද වැළුවොත් නම් ඉඳ පුළුවන් ඉදිරියට. දැන් නම් අර ප්‍රෙෂර් එක අරගන්න බැහැ. දැන් නම් අර හાર્ට් ඇටැක් එකෙන් අතර කරගන්න බැහැ. මොකද ඒ හાર્ට් ඇටැක් කියලා අද මේ භාවිතා කරන්න වෙන දෙයක්වත් නැහැ නේ. එයාට හොයාගන්න බැහැ. ඒගොල්ලෝ කියනවා මානසිකයි. කම්පාවටපත් වෙන්න එපා, සංවේගීටපත් වෙන්න එපා, හදුනටපත් වෙන්න එපා, බොහොම පරිස්සමින් ජීවත් වෙන්න කියලා ડોක්ටර්ලා කියනවා. මොකද මානසිකත්වයේ පොඩ්ඩක් හෙල්ලෙනකොට කර්මජ වේගයේ හීන නිසා දරන්න බැයි බුද්ධගල ගැලවිල යනවා. මෙන්න මේකට කියනවා හાર્ට් ඇටැක් වලින් හැදෙන මරණ මේ හෘදේ කම්පන වෙනවා කියලා හිතා. අන්නේ ඒකයි කියන්නේ. අන්නේ ඒකයි. අන්නේ වගේ දෙයක්. මෝටරේ කරකුණ නැහැ විදුලිය නැහැ. මෝටරේ කරකෙවීම කර්මජන. අන්න හරි. වෙන පරව හැදෙනවා. අන්න හරි. ඒ වගේ දෙයක්. එතනයි ඒ සිද්ධ වෙන්නේ. එයා කර්මජ ක්‍රියාවලියට චුති පටිසන්ධි භවාංග මෙහෙටි කරු වෙනවා. දැන් ඔතෙන් දැන් අපිට පටිසන්ධි භවාංග චුති කියලායි මේක උගන්වන්නේ. පටිසන්ධියයි භවාංගයයි ඒකේ චුතියයි කියලා. ඔකේ කර්ම රැයන පුරුක සකස් වෙන්නේ චුති පටිසන්ධි භවාංග. චුති පටිසන්ධි භවාංග චුති පටිසන්ධි භවාංග මෙහෙමයි යන්නේ. නමුත් අපිට මේ අටුවා මේකෙදි අර්ථ සංග්‍රහයට පෙන්වන්න දෙන්නේ පටිසන්ධි භවාංග චුති පටිසන්ධි භවාංග චුති කියන කර්ම වැඩ පිළිවිල. අන්න. ඔව්. ඔව්. ඔයදැන් ගන්ධබ නෙමෙයි මාත්‍යතන කියන්නේ. ඕකට කියන්නේ මේ කර්ම භවය. කර්ම භවයේ පිහිටනවා කර්ම බීජේ. උප්පත්ති භවයට ඕනේ ගැදලා එනවා. ඔය දැන් මනුෂ්‍ය ජීවිතේදී කරන කර්ම රැස් වෙන්නේ කර්ම භවයේ. භවපත්‍යා ජාති කියන ක්‍රම දෙකක්. එකක් තමයි කර්ම භවපත්‍යා කම්ම ජාති. උප්පති භවපත්‍යා උපපත්‍යාති. එන කර්ම භවයයි උප්පති භවයයි භවයේ අවස්ථා දෙකක්. උප්පති භවයට යනවා කියලා කියන්නේ කර්ම භවයේ කර්ම බීජයක් යම් මොහතකදී ප්‍රතිසන්දි වශයෙන් ආවහම. අන්න උප්පති භවයට සම්බන්ධ වෙනවා ඒකේ. එතන ඊටකා තව සම්බන්ධ වෙච්ච නොවිච්ච අකෝන් පින්පව් දෙකම සම්බන්ධ වෙච්ච හරියක් දින අපේ කර්ම භවයේද කර්ම භවයේ තිබෙන පළි ඒව අටුව වාගේ ඒකේ තියෙනවා ඕන ඕන රැස් කරපු ඔක්කොම බීජ වකුඩුකු ඔක්කොම තියෙනවා ගැලපෙන එකක් දාගත්ත වෙලාවටයි උප්පති භවයේද එන්නේ ඉතින් උප්පති භවයේ වෙනයි කර්ම භවයේ වෙනයි ඉතින් උප්පති භවය කවිර උප්පති භව දෙකක් නැහැ ඒක හැටි දැන් මේ මිනිස් උප්පති භවයට වල මිනිස් කයි ලබාගෙන ඉන්නවා දැන් අපිට දැන් බලු උප්පත්ති භවයක් ලබා දෙන්න හේතුකාරක අපේ බලු කර්ම භවයේ තියෙනවා. කර්ම භවයේ බලු වැඩ කරපු ඔක්කොම තියෙනවා. ඒව තමයි බලු බීජ. අන්න ඒක තමයි ලා දීලාදී ආවොත් එහෙනම් අපි
අන්න බලු උපති භවයට එනවා බලු කර්ම භවයේ තිබිච්ච එක. ඉන් බලු කර්ම මේ අත්දැවේ නොකලත් පෙර කරපු ඒවා තියෙනවා අපි කර්ම භවයට. මෙන්න මේ නිසා මේ භවපත්‍ය ජාති කියන එක විර විග්‍රහ කරගන්න ඕනේ. හරි ගැඹුරු ගැඹුරුයි සියුම්. ඒකයි කාරණේ. අන්නේ ඒකයි කියන්නේ. ඕන අන්නේ ඒකයි. ඕන විලාට එනවා. ඉතින් ඕකේ ඉඳලා තියෙනවා අනන්තර සමනන්තර ප්‍රත්‍යිත කියලා ප්‍රත්‍ය දෙකක්. දැන් මේ අනන්තර යමක් අනන්තරද ඒක සමනන්තරයි කියනවා. එහෙම නැත්නම් අනන්තර ප්‍රත්‍යය සමනන්තර ප්‍රත්‍යය ආචාර්යවාද වශයෙන් තෝරාගන්න බැරුව තියෙන එකක්. පෙරදහමේ අනන්තර ප්‍රත්‍යයට සමනන්තර ප්‍රත්‍යයට නොඑක් විදිය වාද එකක ආචාර්යවරු මේ දීලා තියෙනවා. ඔව්. නමුත් එකිනෙකට එකිනෙක විඳා ගන්න බෑ. එකිනෙන්න පරස්පරයි. නමුත් ඉතින් ඉදිරියට අනික් අර විඳා ගන්න ඔය ගැඹුරුම හරියේ තියෙනවා තියෙනවා පဋාණ ප්‍රකරණී ආදි වන්නාගේ කිල් විශේෂ කොටස තියෙනවා. ඒ කියන්නේ මේ බඳු දේවල් වලට අපි හේරුකාණ චන්දවිපලහාමුදුරුවෝ ලියා තිනවා සම්පූර්ණ ආදි කරණි ඔක්කොම පොත් බලලා ආචාර්යවාද ඔක්කොම ඉදිරිපත් කරලා ගන්න අතර කරලා තිනවා. දහම් දැනගන්න පුළුවන් නුවණ ඇත්තෝ විරඳුම දෙන්න බෑ. දෙන්න දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ. දැන්ට ආපු ආචාර්යවාද ඔක්කොම දෙනකොට එකිනෙකගේ වාදී එකිනෙක විවේචනය කරනවා. මෙන්න මේ හේතුව උඩ. ඒ විවේචනය ලකන එකත් හේතු සාධක සහගතන. ඒක ඉතින් ඒක විවේචනය පැත්තේ පිළිගන්න වෙනවා. ඉතින් එයා අනික් එක විවේචනය කරනවා. ඉතින් ඒකේ තලු පාඩුවක් තියෙනවා. හැබැයි හරියක දීප කෙනෙක් නැහැ. පෙරදහම තියෙනවා. අනන්තර සමනන්තර පත්‍ය දෙක තියෙනවා. අන්න තරක කර කර ඉන්නවා. ඉතින් මෙන්න මේක තෝරා ගන්න බෑ. මේකට නිරුක්ති ප්‍රතිසම්පදා ඥානයකටයි ගෝචර වෙන්න ඕනේ. අන්න එතෙන්දී ඔක අහු වෙනවා. අන්න ඒක අන්තරාපාය හිර වෙලා තියෙනවා වගේ තමයි මේක. ඔව්. දැන් අනන්තර සමනන්තර කියලා කියන්නේ. ඔහොම වචනෙම තියෙනවා අර්ථේ. අන් අන්තර වෙනවද අනන්තරයි. අන් කියන්නේ ආහාරය. අන්තර වෙනවා කියන්නේ ආහාරයක් යම් තැනක පිහිටනවාද. අන් අන්තර වීම අනන්තර වීම. අනන්තර කියන්නේ නිරන්තරයෙන් කියන්නේ හිත කරගන්නවා. නිතරම කියනවා අදහසක් ගන්නවා අනන්තර කියනකොට. නමුත් අනන්තර කියන්නේ එහෙම අදහසක් නෙමෙයි. ආහාරයක් අන්තර්ගත වුණාද අනන්තරයක්. දැන් මතු බලු බවක් හටගන්න හේතුකාරක වන බලු සංකාරයක් අපි නුගොඩ නගලා අපිට බලු කර්ම ශක්තියක් අපේ කර්ම භවයේදී ගොඩ නැගිලා තැන්පත් වුණා නම් මෙන්න බලු අනන්තරයක්. දැන් බල්ලු බල්ලෙක් වෙලා උපද්දවන්න ආහාරයක් අන්තර්ගත වෙලා අපේ භවයේ තියෙනවා. අන්න අන්න බලු අනන්තරයක් අපිට තියෙනවා. හැබැයි දැන් මේක ක්‍රියාත්මක වෙන්නේ සමනන්තරයක් වෙන සම අන් අන්තරයක්. සමනන්තර කියලා කියන්නේ සම අන් අන්තර සමනන්තර. අන වදිනේ බෙදෙන හැටි බලා ගන්න ඕනේ. සම අන් අන්තරයක්. සමාන ආහාරයක් යම් තැනක හැදුනද අනන්තරයේ තෙන්ද ඇදලා ඉනවා. අන්න කාරණේ. දැන් මරණාසන්න මොහොතක් වෙනකොටම කියමුකෝ අපි. අපේ තිබිච්ච කර්ම ශක්තියත් ගෙවිලා. දැන් බල්ලෙක් වෙන්න හේතු වෙන අපේ පාප කර්ම ශක්තිය අපේ භවී කර්ම භවී තියෙනවා. දැන් අපිට අවසාන මොහොතේදී බලු අදහසක් එහෙම ආවොත් හරි කවුරු හරි ඇති කළොත් හරි අන්න සම අන් අන්තරයක් ගොඩ නැගුණා. සම ආහාරයක් ගොඩ නැගුණාද අනන්තරයේ තියෙන සම්බන්ධයි. ගතියේද ගතියේ සම්බන්ධයි. අන්න ඇදලා ආවා. ඇදලා ආපු ගාමකදී අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙකෙන් උප්පත්ති ලැබෙනවා බලු උප්පත්ති. අන්න අනන්තර සමනන්තර එක් වෙන්නේ නැහැ. දැන් හොඳ දෙයක් මම තව එකක් පෙන්නන්න. ගොයන් ගහක් හිටවුවාම ගොයන් ගහේ බීජයට ආහාරයක් අන්තර්ගත වෙනවා ජාතිය භෝකරගෙන යනවා. මතු ගොයන් ගහක් හද ගන්නවන් ද අවශ්‍ය කරන ආහාරය ගොයන් බීජයේවත් වී ඇටේ තැන්පත් වෙනවා. අන් අන්තර වුණා. අන්න අනන්තරය. දැන් ඉතින් මොකද වෙන්නේ? මේක පැලවෙන්නේ නම් මේකට සමාන ආහාරයක් අන්තර්ගත වෙන්න කොයි වෙලේ හරි. දැන් සමාන අන්තරේ තියෙනවා කුඹුර මඩවල ඔක්කොම වල මඩර ගහනවා වී ඇටේ. ගහගම මඩේ තිබුණා සමාන අන්තරේ අනන්තරේ ඉදින්ට ගියා. අන්න අනන්තරයි සමානන්තරයි දෙක කලවම් වෙලා හිටන් වී පැලේ නැමෙති අන්න ගලාව. ඔන්න අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙකෙන් තමයි යමක් නිස්පාදණී වෙන්නේ කියන්නේ ඕකයි. දැන් කොච්චර පැහැදිලිද? ඒකත් ඒ වගේ. ඒක අනන්තරේ තියෙනවා අනික සමානන්තරේ තියෙනවා. ඒ අනන්තරේ සමනන්තරේ එකට වැදුනහම ගින්න නැමෙති පීවීම වෙනවා. අනන්තර සමනන්තර ප්‍රත්‍ය දෙකෙන් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් යම අනන්තරයක් නැත්නම් සමනන්තරයක් විතරක් තිබිලා කරන්න බෑ. දැන් න අන් අන්තරික කියලා එකක් තියෙනවා. අන්න අර ආහාරයක් අන්තර්ගත වෙන්න අවශ්‍ය නැති කර්ම කොටසක් තියෙනවා. ඒකට සමනන්තරයක් ඕනේ නැහැ. න අන් අන්තරික ආනන්තරික. අන්න ආනන්තරික වලට මතුවලා කිද හිතවිලා මොනවද තිබුණ නැත හරියන්නේ අපායට යනවා කිව්වේ ඒක. අන්න
ඊතර පෙරව කර්ම ශක්තිය බලයක් තියෙනවා මදු ගොඩනගාගෙන ඉන්න. ඒ ආනන්තරිකේ අපි ගොඩනගලා දෙන එකක් උපක්‍රමයක් ඕනේ. ඒක ඒකෙම ගොඩනගනවා. ඒ තරම් ශක්තිය බලවත්. ඒ කර්ම ශක්තිය මදු ගොඩනගාගෙන ඒක පහල කරන්න බලවත්. අපාය නැන්නම් අපාය හදාගෙන ගිහින් දානවා. අන්න එහෙම එකක්. ඒකට කියනවා ආනන්තරික කර්ම. අන්න ඒකයි. ඒක ඒක වීක වැඩි. අන්න ඒකයි. වැඩි කරනවා. ඒකට මැදලා ඉන්නේ. අන්න සම අනන්තරයට අනන්තරේ එනවා කියන්නේ දැන් අපි මෙහෙම හිතමු. යම්කිසි මිනිසියෙක් ඉන්න අපිට හිතවත්. එයාගේ වැරදි එක එක නා කියනවා. අපිට මොනවා හරි අපි ගණන් ගන්න නැතුව තියෙනවා. අපි හිතවත්කම නිසා අපි ගණන් ගන්නෙ නෑ. යම් මොහතකදී ඔහු කෙරෙහි ලොකු අහිතවත්කමක් අපිට හටගත්තා කියමු යම් හේතුවකින්. අන්න සමානාන්තරයක් ආවා. සමානාන්තරයක් ලඟ වුණා. දැන් මතක වෙනවා ඕකගේ හැටි නම් මට දැන් ඉස්සර නම් ගණන් ගත්තේ නැතුව රෝකගේ හැටි මෙහෙමයි මට ඕක තේරුණා අහවල් කාලේ මට මෙහෙම කරලා තියෙනවා මේ ඉදිරිය කරලා තියෙනවා දැන් ඇදලා එනවා ඔක්කොම. තේරුණා ඇදලා එන්නේ. දැන් සමානාන්තරය හැදුනහමයි අනන්තය ඇදලා ඉන්නේ. දැන් ওই රාජි ආයිසරයන් මොකද ඉන්නේ? වැරදීමක් මට උනේ ඌ නෙමෙයි මේ කරලා තියෙන්නේ. මං උකර බැන්නන්නේ මෙච්චරක. ඌකට මෙහෙ ආන් ආයිසර ගන්න කැතර හිටියා. මොනවාගේ වතු මට මෙහෙම උදව් කරලා තියෙනවා අරේම කරලා තියෙනවා දැන් අනිත් පැතර එනවා. දැන් ඔහුගේ හිතවත් වුණා නම් ඇදලා නැහු කරු හොඳ හරි ඇදලායි. මෙන්න මේ නිසා අපි මෙත් හිතක් වඩනකොට අපිට සමානාන්තරයක් හැදෙනවා. සමානාන්තරයක් හැදෙනවා. අන්න එතකොට මොකද ඉන්නේ අපිට ලෝක සත්‍යය කෙරෙහි මෛත්‍රී හිත පහළ කරපු ගවම්ම ලෝකයා කරපු හොඳ වැඩමයි අපිට හිතර ඉන්නේ. ලෝකයා කරපු නරක වැඩ අපිට සාපේට හිතර ඉන්නේ. ඒ අපි දවන්නේ. මොනවා කරලා තිබුණත් පව් අනේ. ඔක මොන නොදන්නකමනේ ගලි. අන්න එහෙම අදහස් එනවා. මොකද අර කරපු සාප කරන විදිහට අදහසක් හිතර ඉන්නේ. අන්න හරි අවශ්‍යදේ වයිනවා දැන් ගත්ත සීතිවිලි අරගත්ත අදහස් වලින් ඒකට හේතු වෙන කර්ම කර්ම පතයක් වෙන කරලා හැමති වුණා ඒ වෙලාවෙදිම ගොඩනැගිනවා තමා විසින් ගොඩනගාගත සමානාන්තරයේද අර අනන්තරයේ එකතු වෙනවා එකතු වෙලා අනන්ත සමානාන්තර පත්‍ය දෙකින් ගොඩනගෙන අවශ්‍ය කරන පරිසරය අන්න එනවා එනවා එන්නේ බලවත් වෙනවා අන්න ඒකයි ඔක තමයි කියන්නේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය තුලින් බලවත් වෙනවා ආශේවන ප්‍රත්‍ය තුලින් බලවත් වෙනවා දැන් මැරෙන්නේ ඉසෙල්ලා එනවා නම් එහෙම දැන් අපිටමකෝ කර්ම ශක්තිය අවසානයේ නම් ඇවිදින් තිබුණේ ඔන්න ඔය වෙලාවේදී ඇදලා එන කර්ම බලවේගය අර අපිට ආපු ගොඩනැගීමට ආපු අපි එවලේ වර්ධනය කරනවා අපිට කියනවා යලි යලි හිරන ආශේවනය කරනවා ආශේවිතාය භාවිතාය බහුලීකුදායක විදිහට ආශේවන ප්‍රත්‍යයෙන් මුළු කරගෙන ආශේවනය කියන්නේ යලි යලි සේවනය කරනවා එතන බලවත් වෙනවා අන්න බලවත් වෙලා ඉතින් මැරෙන්න දවස් ගන්නත් තියා කර්ම කර්ම නිමිති ගති මිති ආදීන් ගැළපෙන එකක් මතුවෙලා එනවා ඕකෙන් හිත හිතාගෙන ආශේවන කර කර ඉන්නවා ආසනේ ආශේවනිය බලවත් වෙලා එනකොට ගිනාපු කර්ම ශක්තිය දැන් ගෙවිලා අවසාන වෙන්න ඔන්න මෙන්න කියා තියෙනකොට ඒ මට්ටම ඉක්මවා ගිය ගාම චුත වෙන්න ඕන චුත වෙච්ච ගාම අංග උපාදාන වෙච්ච එක තමයි ඇදලා ආවේ හරි හරි අන්න ඒකයි වෙන්නේ. ඔව් තීරණිය අවස්ථාවක් තියෙනවා. ඔව්. ප්‍රේත වෙන්න හිටපු එක්තරා උපාසක මහත්මයෙක් එතනින් ගලවලා හිටන් බඹලෝට යන කයි ආපු හැටි එක තැනක තියෙනවා. ඔව් අන්න ඒක. එතනවත් යව්වා. ඉවර කලේ නැත්තේ මොකද? අන්න ඒකයි කියන්නේ. ඉතින් අනන්තරයේ සමානාන්තරයේ මතු කර දෙන්න පුළුවන්. ඒක ප්‍රයෝග සම්පත්තිය. හැබැයි සියල්ලන්ටම මතු කරන්න බෑ. තමන්ගේ බලය වැඩි නම් එහෙම කරන්න දෙයක්වත් නැහැ. අනන්තර බල වැඩි නම් එහෙම අන්න ඒකයි. ඒ නිසා යම් කිසි විදිහකට කෙනෙකුට ප්‍රයෝග සම්පත්තිය ප්‍රයෝග කරන හේතු වාසනා තියෙන කෙනාට අර වගේ වැටෙන්න තියෙන ගොඩ ගන්න ක්‍රමයක් තියෙනවා. අනන්තර බල වෙන සමානාන්තරෙන්නේ නැහැ. අන්න ඒකයි. අනන්ත බලත් එහෙම අනන්ත අනන්ත අන්න ඒකයි. ඉතින් අනන්තර කොච්චර බලවත් කරත් බල ආනන්තරික වලට අනන්තර බලවක් කරන්න එකක් නැහැ. ඒක ඔක්කොම අපි වාගෙන ගිහලා අර මේ සමානාන්තරයේ බලවක් කරන්න බෑ අනන්තරයේ බලවක්. අනන්තරයේ ඇදලා එනවා ඉතින්. ඒ ආනන්තර බල කරන්න ඕන අවස්ථාවේ සමානාන්තර බලවත්. අන්න ඒකයි. සමානාන්තර බලවත් වෙනවා. සමානාන්තරයේ ආවේ කොහොමද හොඳද නරකද ඒ අනුව තමයි යන්නේ. අනන්තර නැති. නෑ මෙන්න මේකයි වෙන්නේ. ඔය කරන කර්ම බලවේගය
මොනවෙන් අපිට ඇදිලා ආවා. මේක හරි වැදගත් වෙනවා. දැන් අපි හිතමුකෝ පාප කර්ම කරපුවා. හතර අපාගන්ධ කර හතර අපාගත වෙන්න කරපු පාප කර්ම. අපි කරා ඇදි ඇදි එනවා. ඇවිදිලා ඉතින් ඒකට කරන්න පුළුවන් මොකද්ද? කම්මා විපාක ආවත්තා. අපි කරමු කර්මයකට අපිට විපාකයක් ගොඩ දා ගන්න දෙන්න පුළුවන්. එහෙනම් විපාක වශයෙන් අපිට ගොඩ නගන්නේ පරිඋපාලය. ඇහැයි රූපයයි කනයි ශබ්දයයි දිවයි රසයයි නාසයයි ගන්ධයයි ශරීරයයි පොට්ටබ්බයි මනයි ධර්මයි කියන්නේ. ඔන්න ඕවා තමයි විපාකෝලි ගොඩ නගලා දෙන්න පුළුවන්. ඒක ප්‍රතිපලයක් වශයෙන් චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන්නේ. පච්චේ ජාත වශයෙන් පුරේ ජාත වර්ගීය කර්ම ශක්තියෙන් ගොඩ නගලා දුන්නාම ඒ දිග මතු වෙනවා. කම්මා විපාකාවත්තන්ති අන්න ඒක සිද්ධ වුණා දැන්. කර්ම කර්ම නිමිති ගති නිමිති වශයෙන් ආවි විපාක. විපාකෝ කම්ම සම්භවෝ කියන දේ නයි දෙන්න ඕනේ. අන්න අර මරණාසන්න චිත්ත වීතිය කිව්වේ ඒකයි තමයි ඒකේ තියෙන්නේ. විපාකේ කර්ම සම්භවයක් බවට පත් කරනවා. අන්න විපාක චිත්තයේ තමයි අර අපි ඉස්සෙල්ලා කිව්ව අර අතීත භවංග භවංගෙත් අන්න භවංග උපච්ඡේද ගිහිල්ලා මනෝ පංචාද්වාරාවජන ගිහිලා සම්පරිච්ඡන සම්පීර්ණ ගිහිලා වොට්ටපණීතාව අවස්ථාව ගැන කිව්වනේ. අන්න වොට්ටපණ කියන අවස්ථාවට ආපුහම ඔන්න ඔතනයි අපි අපායෙන් බේරෙන්නේ. අපි ළඟ යථාභූතීලත් ප්‍රඥාව වැඩිලා තිබුණා නේද? සම්පරිච්ඡන සම්පීර්ණ. සම්පීර්ණයේ කියලා කියන්නේ විපාක තීරණේ. ඔව්. විපාක තීරණෙන් ආපු එක අනුව අපි ගන්න තීරණේ දෙවෙනි අතටයි ජවන වලට යන්නේ. අනේ ජවන වලට යන්නේ ඉඳලා වෝට්ටපන කරන ස්ථානයේ තමයි ඒව තීරණය කරන්නේ. අනේ වෝට්ටපන කරනකොට අපි ළඟ ප්‍රඥාව වැඩිලා තිබුණා. අපි කොයි වෙලාවකත් වැරදියේ වෝට්ටපනේ ජවන ක්‍රියාත්මක කරන්නේ තීරණයක් ගන්න. අනේ ඒකයි. දැන් අපි දමුකෝ මෙහෙම දෙයක්. කොලේ කැවිදිලා ඉතින් අපි කෙහෙල් කරන කපන්න හදනවා අපිට පේනවා. දැන් මේ අපි දමුකෝ අපි බලා හිටියා කියලා මෙහෙම දෙයක්. හැමදාම කෙහෙල් කරා කිටම කෙහෙල් කරන අපාගෙන යනවා නම් දැන් ඒ මිනිස්සුя ගොවියම් පිට කරන්නේ හොදටම තරහින්. මේ සැරේ අහුනට කම ගහමුල බාවනවා කියලා පොල්ලා කරගෙන සැකලා ඉන්නවා ගහමුල. කොහේ හරි ඉන්නවා. හැබැයි මට අහුනොත් නම් කෑලි දියන්නේ නැහැ ඕක. කොහොම කී කී ඉන්නවා. අපිට දැන් මේක තිබිලා මේ මිනිස්සුя මැරෙනකොට. ඕක බලවත් වෙලා තිබිලා ඕක ඇදුනා කියලා. අන්න කම්මා විපාකාවත්තන් තී වශයෙන් ඔහු කියපු කරපු දේවල් වලට විපාක වශයෙන් මරණාසන්න මොහොතේ උතරා හීනියක් දකිනවා. හැබැයි හීනියක්. උඩ පිනා කිහෙල් කොටුව මැවිලා. අන්න ගති නිමිත පහල වෙන හැටි. කර්ම කර්ම නිමිති පහල වෙන හැටි. අන්න මං ඒකයි ඉන්නේ. කිහෙල් කොටුව පේනවා. දැන් මෙයාගේ අදහස හැකේ හැමෙලීම. කොයි විලේ හරි ඇදී කියලා කපාගෙන යයි. දැන් මේ හැකේ මතු වෙනවා මෙතෙන්දී. මතු වෙලා බලනකොට කර්ම ශක්තියෙන් පොල්ලකුත් පැත්තක මවලා. දැන් මරණාසන්න මොහොතේ එයා දන්නේ මැරෙන්නේ බව. වටපිට බරබර හොරෙක් එනවත් පේනවා. ආ එනවද වලෙන් අල්ල. දෙන්න වැඩි. දැන් මිනිහා දන්නේ මිනිහා ඇඟින් නෙමෙයි යන්නේ. ඇඟ බුද්ධි. මනෝමය කයකින් අර පොල්ල පේනවා පැන්න ගත්ත පොල්ල කැරකිලා කැරකිලා මිනිහා යනවා. දැන් මොකද කියන්නේ? අරකට හොදට ගහන්න. අර එන මිනිහා කවුද? මනෝමය එකෙක්මයි ඒක. ඒක තමාගේම ගතිරුව. අන්නේ ඒකයි. වාංගී තුලින් ඇති වෙලා ඉතින් හදගත්ත කෙනෙමෙ තියෙන්නේ. ඔව්. ඉතින් මේ ජලණයේ වෙලා මෙතනින් පැනගත්ත ගාම ආන් අරින් චුත වුණා. දැන් මෙයා මෙයාගේ කියලා. මොකද පොල්ලා කරගෙන දත් මෙඩිකාගෙන මෙයා යනකොට ගති රසයෙන් ගති රුවක් මත වෙලා අකන්ලා ඉවරයි. දැන් ආපහු එන්න බලනකොට ආපහු කියන මලවිණි. එන්න විදිහක් නැහැ. දැන් ඉතින් මොකද නේද පොල්ලා අතේ තියාගෙන දුවන අරක හොයන්නේ. දැන් මිනිහාගේ කීවේ මුලාවේ අන්තරමක් නෑ. මෙහෙ බලනකොට ඒක නැහැ ඉතින්. ඊට පස්සේ බලනකොට පේනවා අනිත් පැත්තේ කෙහෙල්වත්. දැන් අර පැත්තේ පොල් කන්නා මේ හරිහා පැත්තේ. දැන් මේක මේ වත්තට ආසාවෙන් නම් හිටි. ඊට පස්සේ ඌර හැට තියෙනවා ඒ වත්තේ ගෙවලේ කියලා. අපි දැන් ගෙවල යකා කියලා කියනවා. දැන් ඌර පේනවා මැවිලා අනිත් පැත්තේ ගහක පොල් කන්නා අර හොරා ගිහිල්ලා. ගන්නවා දඩි බිඩි ගාලා මේ පැත්තේ පැනලා අරහෙන් පැනලා දුවනවා නිචි නැතුව දැන් අර ගහ වට කොටු කරන්නේ. ගිහිල්ලා බලන මිනිහා හිටරන්නේ. කොහෙද අපෝ මුවි? තාටි අපෝ එලා බලනකොට එහෙනම් ගේ පිටපස්සේ පිටිපස්සේ කුස්සිය පැත්තේ හින්ගෙනවා ගේ කනකට. එහෙම එකක් පේනවා. ආන් අරු අර පැත්තේ ගියේ කරන්නේ. දැන් දුවගෙන ඉන්න පණ නැහැගෙන උඩ ගහන්න මේ පැත්තේ. බලන රු එතන නැහැ. මොකෝ යකෝ කොහේ යනවද මේක? දැන් මතක නැහැ ඉස්සෙල්ලා ටික මතක නැහැ. ඒ වෙලේ වෙලේ මතකයි. හරියටින් ওই පිස්සුව තමයි දිගටම. වත්තේ හැරි සරසරා දැවි 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 කොච්චර හරි අරට පොල්ලෙන් ගහන්න පණ. දැන් බැරිලා ගහුවා නම් එහෙම. ඒ එහෙමකුත් ඔබේ තිබුණා. ඊළඟට මිනිහක් නැගිලා එනවා ඒ සැකයා.
දැන් අරූප වීලිය හැරගෙන මටත් ගහයි. මහත් පරිශා වෙන්න ඕනේ. දැන් ඔය අධ්‍යාසින් ඉන්නකොට මිනිහා හැම වෙලෙම වටපිට බල බල යනවා. කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ જાතියෙම කිසි හැදිලා නම් කොහේ හරි පොල්ලකින් ගහන්න මොකද? දන්නේ නැහැ වැදුන පොල් පාට. ඇදගෙන වැටෙනවා. කර්ම ශක්තිය ගොඩ වෙන කර්මජ ශරීරය නිසා ආයි පණිනවා. ඉතින් ඉවරයක් නෑ ඔක. ඔන්න ඔයගේ විශාල අරගලයක් තමයි ඔය යක්ෂ ලෝකවල තියෙන්නේ. වේත් ගති මිදෙන්නේ කවද්ද? දැන් අපිට කිව්වොත් අපේ තියෙන යම් ගති ලක්ෂණය. ඕක හොඳ නෑ ඕක අත්හැර ගන්න කියලා. කීයක එකනේ පිළිගන්නේ. අවංකවම ඇත්ත තමයි කිව්වේ. එයා මට හිතවත්ව කිව්වේ. මම ඒක අත්හැර ගන්න ඕනේ. එහෙම කියලා පිළිගන්නේ කීයෙන් කී දෙනා? අන්න ඒකයි කියන්නේ. අයින් කරන්නේ. ඒක තමා විසින් මේක දැනගෙන තමා මේක කරගෙන යනකොට ඔන්න ඔතෙන්දී අපිට තීරණයක් එනවා. දැන් අපි හිතමු කර මරණාසන්න මොහොතේ මෙසේ ප්‍රගුණ කරගත්ත කෙනෙක් ඉන්නවා කියලා. යාට කෙහෙල් කොටුවේ කෙහෙල් වෙන කපන්නවා. කැඩෙන දේවල් කැඩෙනවා. විඳෙන දේවල් විඳෙනවා. වෙනසෙන දේවල් වෙනසෙනවා. අන්න. ඉතින් නිසාර දෙයක්. ඉතින් මොනවා කරන්නද? ඕවා රකින්න කියලා දැවි දැවි තැවි තැවි මර රකින්න යන්න ඕනේ. ඔය කපාගෙන ගියාද? දැන් කර්මනේ විතර පුළුවන් නාද? ගිනියක්. වෙන. අන්න වේරෙන්නේ දැන්. හතර පහෙන් ඉදහස් ඉන්නේ තමයි ආරි බුද්දලේ. අන්න ඒක එයා දකින ලෝක ත්‍ක්තිය මේ ලෝකේ හැටි ලෝකේ කියන්නේ මෙහෙම තමයි මේකේ දැවි දැවි ගැටි ගැටි කියොත් මට සිද්ධ වෙන්නේ කවුද හරි මේ තරංගෙට පොරේට බහැලා අර මස් කටු වලට පොර කන්න බල්ලෝ ආවේ මස් කැටි වලට පොර කන්න උල්සෝ ආවේ ගහගෙන වරාගෙන කාකොටාගෙන මේකෙම දැවි 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 ඉඳයි මට සිද්ධ වෙන්නේ මේවා හරියට මේ බල්ලංගේ තියෙන මස් කටු ආවේ තමයි මේ ලෝකේ සම්පත් තියෙනවා මේවා කොහොමද සැනසෙල්ලක් ලබා දෙන්නේ මට කවදා හරි මේවන් අහක් වෙන්න ඇත්න ඔන්න ඔය හැංගීම ආපු තැන් පටන් එයා ගෙනියන්නේ ඒකේ සෝත ආපන්නේ නේද ආපස්සට ගෙනියනා මිසක් ආපහු අර පතර පැතර ගෙනියන්නේ නැහැ එන්නේ අඩු වෙනවා දැන් දැන් ඔතෙන්ද රූප වේදනා සංඥා ඔව් සංඛාර කියන එකේදී යවන සංඛාර ගොඩ නැගුන්නේ යවන සංඛාර ගොඩ නැගෙන්නේ ඊළඟ යවන වල සංඛාර අවස්ථාව තියෙනවා ඒක සංඥා හැමිත සංචිත්තයෙන් පාදව සංඥා තියෙනවා ඊට පස්සේ ස්පර්ශ වේදනා සංඥා චේතන ඒකාබ්බසා ජීවිතෙන්දී මානසිකා අනිත්‍ය දුක සංඥා ගන්න පුළුවන් නම් වත්තපණ දෙන්නේ සංචිත පණක සංඥා අන්න ඒකමයි කියන්නේ ඒක ඒකමයි ගන්නෙ වත්තපණේ කෙරුවේ තියෙන අපේ ප්‍රඥාව වැඩිලා තිබුණා ප්‍රඥා මුල් වෙනවා එහෙම නැත්නම් මුලාව මේ අවිද්‍යාව තුනා දෙක මුල් වෙනවා මෙන්න මෙහෙම ප්‍රඥාව මුල්ුණු වොත්තපණය කරන්නේ ප්‍රඥාවට අනුව. අවිද්‍යා තෘෂ්ණා මුල්ුණොත් වොත්තපණය කරන්නේ අවිද්‍යා තෘෂ්ණා දෙකට අනුව ඇලීම් ගැටීම් මුලා කියන මේ තුනට අනුව. අන්න එහෙම වුණොත් තමයි දුගති උප්පත්තියකට හේතු තියෙන්නේ. මේ සෝතාපන්න පුද්ගලයා හතරපා උප්පත්තියට හේතු නෑ කියන්නේ ඔන්න ඔය ප්‍රශ්නේ උද. නිස්සාරයි කියලා දැනගෙන නිස්සාර ලෝකේ මොනව හරියක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දැකලාම තමයි නිස්සාරත්වයේ ඒ සමග මේ ඒකේ ඒ ප්‍රතිඵලයක් වශයෙන් මතුවෙලා ආයේ. යමේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණය දැක්කම ඒක මහත්කත හිතුවලත් උපරිම එකක් වෙනවා. ඒ කියන්නේ ඒ හිත ඒකාන්තයෙන් පරදෙන හිතක්. ඒකේ තියෙන බලය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ හිතකින් කවදාවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ අරමුණු වෙච්ච නැනම් සිහියට නැගිච්ච යම් චිත්ත ස්වභාවයකින් වොත්තපනේ වුණා නම් කිසිම දවසක හතරපාගත වීමට හේතු වෙන්නා වූ යවණයක් නිවි කරන්නේ නැහැ. ඒ නිසා තමයි එයා හතරපායෙන් නිදහස් වෙන්න හේතුව. වෙන ඔතේදී සෝතාපන්න වීමට අවශ්‍ය කරන පළවෙනි කාරණේ තමයි. ඔය කියන අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ ත්‍රිලක්ෂණය හරියටම තේරුම් අරගත්තහම ඕකෙන් නැගෙන තීරණය. යමක් අනිත්‍ය බව වැටහුණා දුකයි අනාත්මයි කියලා වැටහුණා. එහෙනම් ලෝකෙ නිස්සාරයි කියලා වැටහුණා. අනේ නිස්සාරත්වයේ වැටුණාට පස්සේ ගන්නවා තීරණය. නිස්සාර නම් මම මොකද්ද ගත යුතු තීරණේ? ඒක යම් බැඳීමක් ඇතනම් යම් චන්දරාගයක් ඇතනම් අත්හැරිය නොහැලීමේදී ඒ වැඩපිළිවෙලම කෙලවර කරනවා මිසක්. ඒ පස්සේ ගිහිලා වැඩක් නැහැ. ඒකේ රෝම් ගහලා වැඩක් නැහැ නිරෝධ කරන්න ඕනේ. අනේ නිරෝධය දකින්න. නිරෝධ කළ යුතු දකින්න. මේ නිරෝධ කරන්න ඕනේ අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් සසර අනාථ බවට පත්වෙන ගමන කියලා තියෙන බලාපොරොත්තු. ඒකයි නිරෝධ කරන්නේ. එන ඔන්න ඔතෙන්දී අපිට දකින්න ඕනේ. ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් අපි යමක් ගැන හිතනවා නම් මෙන්න මේකමයි අපි එතෙන්ට ගෙනියන්න හේතුව.
එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය දකින්නවා කියන්නේ. අපි ඔතෙන් දකින්න මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් තියෙනවා හරයක් නැහැ කියලා. අන්න හරයක් නැති මුලාවක් යා දැකදාක. ඒ පිළිබඳ යම් චන්දරාගයක් තියෙනවා අන්න ඒක හිඳිලා යනවා. ඒ චන්දරාගය දුරුනහම ඒක රවුම් ගන්න බලාපොරොත්තු ඉවරයි නිරෝධයි. කොහොමයි නිරෝධ කරන්නේ? ඒකේ තියෙන හරය හරයක් නැහැ කියන වැටහෙන දාක්කල්. අසාරයි කියන වැටහෙන දාක්කල්. අපිට පුළුවන් කමක් නැහැ ඒකේ චන්දරාගය මිදෙන්න. අසාරයි කියලා වැටහෙනකොටම ඒ යථාබෝධි ඥානිය තුලින් හරයක් නැහැ කියලා එකින් අත්හැරින්න වැලි මිදියා පැතර ඉඳ තියෙනවා. ඒවත් නිවන් දෙත තියෙනවා. මෙන්න මෙයා චතුරාර්ය සත්‍ය මාත්‍රයක් හරි දැකගෙන. එයා දුක දැක්කේ. ස්වභාවයෙන් විඳින දුකේ නෙමෙයි කවුරුත් දකින්නේ. ලෝකයා ප්‍රියයි මනාපයි යහපතයි කියලා ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යමක් බදිනවද අල්ලනවද? අන්න ඒක දුකයි කියලා දැක්කන. අන්න ඉතින් දුක ආගේ සත්‍ය දැක්කා. ඉතින් මේ වදන එකමයි දුකට හේතුව කියලා දැක්ක. දුක තෘෂ්ණාව දුකයි කියලා දැක්ක යන්නේ තමයි. මේක අත්හැරි නොවැළී මිදී මේක නිරෝධ කරගුණාම නිරෝධයක් දැක්කන් දුක නිරෝධය දැක්ක. එහෙනම් මේක මම ලබා ගත්තේ මෙන්න මේ වදාපුරුදු නෙමෙයි. මෙන්න මේ යථාධර්මයේ යථාසේ මෙහි කරන. අන්නහරි. අන්නේ නිසා. සංහා දුරු වෙනවා. සංහිහාවියම දුරු නම් උපාදානයවත් ආසන්න ගැදීමක් නැහැ. එහෙනම් නිර්මාණයක් නැහැ. එහෙනම් ජාතියක් නැහැ. අන්න වෙන්නේ නැහැ. සංහිහා වෙන්න හේතුවක් නැතුව ගියා. සංහා ඉවරයි. අන්නේ එකයි. යන්නේ නැහැ. ඉතින් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්නේ යමක් ඇතුළ. ඒක තමයි සංහිහා වෙන්න හේතුව එතනයි තියෙන්නේ. ඒව නැත්නම් තියෙන්නේ ප්‍රසාද. ප්‍රසාදය කියලා කියන්නේ ඒ පැත්තේ යව නිකක් නෙමෙයි. අන්න ආර්ය මාර්ගය තුල වේදනාපත්‍ය සංහා වෙන වේදනාපත්‍ය පසාදෝ. අන්න ප්‍රසාදයෙන් කියලා වට පස්සේ මොකද වෙන්නේ? පහදපත්‍ය අදී